දසන කාන්තී චූර්ණයේ සහිත liver ice දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. දානවෙනි ව්‍යවස්ථාවෙන් පස්සේ රාජ්‍ය අමාත්‍යරු උපරිම පත් කරන්න පුළුවන් රාජ්‍ය අමාත්‍යරු සහ නියෝජ්‍ය අමාත්‍යරු උපරිමයේ 40යි. ඒකට 40න් 37ක් පත් කරනවා. මේ සංඛ්‍යාවත් ඒ පත් කරිච්ච පුද්ගලයෝ අද අපේ රට මුණ දෙන මේ දරුණු අර්බුදයට උත්තරයක් හැටියට පිටපේනවා. රජයේ පැවැත්ම සඳහා නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙක් පත් කරා. ඇත්තෙන්ම ඒකෙන් අදහස් කරන්නේ එකක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අල්ලගෙන කොටු කරලා නැවත වරක් රාජපක්ෂවරුන් මේ ආණ්ඩුව මෙහෙවන්න දරන උත්සාහයක් හැටියට. අපේ දේශපාලන පක්ෂය බල කඳවුර අපි නොසිතූ විදියට අපි කඩාගෙන වැටුණා. හැබැයි ඒ කඩාගෙන වැටෙන දේශපාලන කඳවුර කඩාගෙන වැටුණත් අපට වගකීමක් තියෙනවා චන්නේ දීපු මගේ අම්මා තාත්තා වෙනුවෙන් තරුණ තරුණ වෙනුවෙන් පෙනී සිටි. ඉදිරි කාල සීමාව තුල කෙතරම් අපහසු වුණාද? ඔබත් එක්ක මෙරටේ ආර්ථිකය ගොඩනගන සටන ඒ සඳහා උපරිම දායකත්වය ලබා දෙයි. මිනිස්සු මේ ඇතිවෙච්ච පීඩනයත් එක්ක තාම දරුණු ලෙස රාජපක්ෂ පවුලේ දේශපාලනය ප්‍රතික්ෂේප කළා. නමුත් අද රාජ්‍ය අමාත්‍යවරු අතරට සමීර රාජපක්ෂ දාලා තියෙනවා. ඒ දාලා තියෙන්නේ මුට්ටිය දාලා බලන්න. ශෂින් රාජපක්ෂට රාජ්‍ය අමාත්‍යකමක් දෙනවා නම් නාමල් රාජපක්ෂට අනිවාර්යෙන් කැබිනට් අමාත්‍යකමක් දෙනවා. ඕක තමයි ඕකේ සූත්‍රය. දැන් මේගොල්ලෝ මේ ටික බෙදා හදාගෙන ආයි අර පරණ සෙල්ලම නේද මේ කරන්නේ? ආමාන්‍ය මං හිතන්නේ විශාල මුදලක් යනවා මාසෙකට අමාත්‍ය කෙරේකව නඩත්තු කරන්න. ඉතින් අපි මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. දැන් ඊළඟට එනවා කැබිනට් අමාත්‍ය ඒ කැබිනට් අමාත්‍යවරු 30ක් ආවොත් ඒ 30ට යන වීදම කොච්චරද? ඊට පස්සේ තවත් සන්තෝෂ නැති අයට නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්න පුළුවන්. මහ බීලුවක් මේ විදිහට ගියොත් සැබෑ අරගල කරුවන් නැවතත් එනවා. කැබිනට් අමාත්‍යවරුන්ට ලබා දෙන වරදාන වරප්‍රසාද සියල්ල රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයෙක් සඳහා වාහන තුනක් ලැබෙනවා නිල වශයෙන්. එක වාහනයක් සඳහා පෙට්‍රල් ලීටර් 750ක් ලැබෙනවා. වාහන තුනම පෙට්‍රල් නම් 2250ක් ලීටර් ලැබෙනවා. ත්‍රිවිල් එකකට පවුලම ජීවත් වෙන්න ලීටර් 5ක් ලැබෙනවා. හැබැයි අමාත්‍යවරයෙකුට पेट्रोल लीटर 2250ක් ලැබෙනවා. දසලක්ෂ 12500ක් තෙල් සඳහා මාසිකට මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දුරකථන ලබා දෙනවා. කාර්යාලයට 2යි, නිවාසයට 2යි, ජංගම 1යි. කොච්චර බිලක් ගෙවනවද? රුපියල් 40000ක් ගෙවනවා මාසිකට දුරකථන ගාස්තු. දුරකථන ගාස්තු විතරක් නෙවෙයි නිවාස ලැබෙනවා. එතන බුදියාගන්නේ තාණ්ඩුව ඇඳක මේගොල්ලෝ මතක තබා ගන්න. කන්නේ තාණ්ඩුවෙන් දෙන ගෑරුප්පුවකින්. මේ රටේ ජනතාව මේ වැයබර දෙරිය යුතුද? අර සාමාන්‍යයෙන් ඉන්නවනේ ගාන්ධි වල ඉන්න අර පිනට අරපු වස්සෝ. ඒ වගේ. පිනට අරපු වහු කණ්ඩායමක් වගේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි